මොකද වෙන්නේ කියලා කතා සාකච්ඡාව පටන් ගත්තේ මල්ලි යන්න ඉඩ දෙන්න පොඩ්ඩක් යන්න මේ සාකච්ඡාව දැන් තමයි පටන් ගත්තේ යන්න ඉඩ දෙන්න මොකද පරාද වුණේ නෑ මොකද වෙන්නේ නෝරලි පැත්ත ගැන මොකද හිතන්නේ? ජය ජය. හැබැයි අපේක්ෂාව බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණා. මොකද ඉටු කරගන්න? ජනාධිපතිතුමා පත් කරගන්න. ඇත්තමයි මේ ජනාධිපතිතුමා පත් කරගන්න ජයග්‍රහණය කරන්න බැරි වුණේ ඇයි ඔබතුමාලා මොකද්ද හිතන්නේ හේතුව? ඒකනේ කියන්නේ අපේ මිනිස්සු අපේ වචන එව්වා. අපි කියපු එක ආසන දිනාගත්තයි අපිට. අපි දැක්ක උතුරේ එහෙම මරියනේටරන් මන්ත්‍රීතුමා උතුරේ කියලා ආන්නකෝ මගෙන් අලා හරියනවා. ඒ කියන්නේ ඔබතුමගේ අදහස. මගේ අදහස මොකද්ද? උතුරේ කියලා ආන්නේ. අප මගේ අදහස මගේ මේ මිනිස්සු කරා. හරියනේන්ද්‍රන් මාත්මයාට ඡන්ද ලොකු ලැබුණ නෑනේ. අපි දැක්ක කොළඹ වැල්ලවත්ත නැති තිබුණා. වැල්ලවත්ත දෙදක් නේ. ඔර ඡන්දෙල්ල දෙදක් අරගෙන යන්නේ කියන්නේ ප්‍රශ්නයක් නෑ. දැන් උතුරු කොළඹ, නද කොළඹ, බත්තලේ ආසනේ. ඒ වගේ ඒ පොළඩකට කෑගල්ල. පොළඹ කළුතර, කෑගල්ල රත්නපුර, මහනුවර නෝරලියාව බදුල්ල මේ බෙල්ට් එකෙන්ම දෙමළ ජනතාව ඡන්දේ අපි ලඟ අපි ගත්තා. දෙමළ ප්‍රතිසන්දන ගත්තා. අරන් දුන්නා. අපි මේ බොස්කඩේකට දැම්මා. හැබැයි අනිත් මේ සිංහල ජනතාව අතර මේ සමග ජනපද වේගයේ සංවිධායකවරුන් හරියාකර වැඩ කරේ නැහැ කියන ද ප්‍රසිද්ධෙන් කිව්වම. අපි වැඩ කරා. අපි කාර්යභාරය ඉෂ්ට කරා හරියට. හරිනේන්ද්‍රන් මහත්මයා දැක්ෂ දෙක තුනක් ගත්තේ. එච්චර ජනතාව ඉන්නේ නැහැනේ. එතනත් උතුරු රැගෙන ඉරත් අපි බෙඩි ඡන්දය අපිට සමග ජනසන්දනට ආවේ. එනිසා අපි ඡන්දෙ ගත්තා. ඊළඟ ප්ලෑන් එක මොකද්ද? ඔක කිව්වනම් ඕගොල්ලන් කඩකපල් කරයිනේ.